කලින් පාඩමකදී අපි බැලුවා WordPress වල plugins පහක් පිළිබඳව. අදත් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නට යන්නේ තවත් plugins පහක් පිළිබඳව අපේ WordPress site එකක් customize කරගන්නට පුළුවන් තවත් plugins පහක් භාවිතා කරලා. මෙතනදී පළවෙනි plugins එක තමයි මම තෝරාගෙන තියෙන්නේ මේ DigDig කියන plugin එක. මේ DigDig කියන plugin එක භාවිතා කරලා අපිට පුළුවන් WordPress host එකකට side එකට share button ටිකක් එකතු කරගන්නට. උදාහරණයක් විදිහට ඔයගලන්ට පේනවා ඇති මම මෙතන screenshot පහලට ගත්තොත් එහෙම මේ host එකේ මේ විදිහට side එකේ share button ටිකක් ලබාගෙන තියෙනවා. මේ share buttons අපිට පහසුවෙන් ලබා ගන්නට පුළුවන් මේ DigDig කියන plugin එක භාවිතා කරලා. මේකේ විවිධ sharing website තියෙනවා. ඒවා අපිට add කරගන්නට පුළුවන්. ප්‍රධාන වශයෙන් Twitter, ඊට පස්සේ Facebook like එක, Facebook share එක, ඊට පස්සේ Google Plus, ඒ වගේ දේවල් අපිට මේකට එකතු කරගන්නට පුළුවන්. ඒ වගේම ඔයගලන්ට පේනවා ඇති post එකේ side එකට වගේම post එකේ මැද්දටත් අපිට මේ විදිහට share buttons ලබා ගන්නට පුළුවන්. හරි, මෙතනදී ඔයගලන්ට මේ download button එක click කළා මේකේ නවතම version එක download කරගන්නට පුළුවන්. ඊට පස්සේ තවත් plugin එකක් තමයි මේ Facebook page promoter lightbox කියන්නේ. මේ plugin එක භාවිතා කරලා අපිට පුළුවන් website එක load වෙන වෙලාවේ හෝ website එක load වෙලා ඉවර වුණාට පස්සේ website එක මැද්දෙන් overlay එකක් ලබා දෙන්නට Facebook අපේ page එකට like එකක් ලබා දෙන ලෙසට. මම මේ විදිහට පහලට ගත්තොත් ඔයගලන්ට පේනවා ඇති මෙතන screenshot වල මේ විදිහට screenshot එකක් දාලා තියෙනවා. මේක තමයි සිදුවන්නේ. අපිට මෙතනදී Facebook අපේ page එකේ fan page එකේ लिंक එක ලබා දෙන්නට පුළුවන්. ඊට පස්සේ ඒ ලින්ක් එකට මෙතනදී ලයික් වැඩි කර ගන්නට පුළුවන්. මේ ලයික් වැඩි කරගත්තාම ඔයගොල්ලන් හොඳටම දන්නවා Facebook කියන්නේ ගොඩාක් දෙනෙක් භාවිතා කරන social service network එකක්. ඉතින් ඒකේ ලයික් වැඩි කර ගන්නවා කියන්නේ අපේ website එක ව්‍යාප්ත කර ගන්නට පුළුවන් ඉක්මනට. එතනදී මේ plugin එක download කර ගන්නට පුළුවන් මෙතන download button එක click කරලා. ඊට පස්සේ අපේ website එකේ තියෙන තෝණි තවත් plugin එකක් තමයි භාවිතා කරන්නට පුළුවන් තවත් plugin එකක් තමයි WP Maintains Mode. මේ plugin එකේ රාජකාරිය තමයි අපි WordPress එක update කරනකොට අපිට මේ plugin එක active කරලා ලබා දෙන්නට පුළුවන් මේ වෙලාවේ maintain එකක් කරන message එක. අපි maintain කරන වෙලාවේ යම් visitor කෙනෙක් අපේ website එකට එනවා නම් ඒ visitor ට home page එක නෙවෙයි පෙන්නන්නේ මේ වගේ message එකක් පෙන්නනවා මේ website එක මේ වෙලාවේ maintain එකක් කරනවා කියලා. මෙතනදී අපිට විවිධ මේකේ themes තියෙනවා. මේ themes අපිට වෙනස් කරලා ලබා ගන්නට පුළුවන්. අපිට කැමති theme එකක් ලබා ගන්නට පුළුවන්. එහෙම නැත්නම් අපිට custom CSS භාවිතා කරලා theme එකක් උනත් මෙතනදී හදා ගන්නට පුළුවන්. මේ plugin එක active කරලා තියෙන වෙලාවේ WordPress admin log වෙනවා නම් ඒ admin ට මේ message එක පෙන්වන්නේ නැහැ. admin ට පෙන්වන්නේ සාමාන්‍ය home page එක. admin ට ඕන දෙයක් කරන්නට පුළුවන්. post බලන්නට ඒ වගේ දේවල් කරන්නට පුළුවන්. මේ plugin එක අපිට භාවිතා කරන්නට පුළුවන් WordPress එකේ अपडेट करना अभी ये वे अवश्य वेबसाइट विसीट मे वे मेसेज दाकना अभी मे प्लग इन का अरे इट पे तब प्लग इन का वर्डप्रेस भावितकलवा येट अनादर रिलेटेड पोस्ट प्लग इन मे प्लग इन का भावितकलाट पुलवा वर्डप्रेस की पोस्ट पहली पोस्ट अदाल रिलेटेड पोस्ट पहली विधीट अदागन पुलवा मित्र अभी तो डाउनलोड बटन क्लिक कर ला मे प्लग इन डाउनलोड कर एक्टिव कर ला सेटिंग्स का दागन बोलवा हरि अवसान प्लग इन मंगलांट हाँ डायनेमिक टू टॉप प्लग इन मे प्लग इन के कार्य पहालट गुडा पहालट कंटेन तीन अभी पहालट स्कोर करना नवत उड़टेना नवत स्कोर लेकर उड़ट गल सिद्धवे नमूद मे प्लग इन एक्टिव कर दीन अभी පහලට ස්කෝර් කරනකොට ඇක්ටිව් කරනවා මේකේ පුඩා බටන් එක. ඒ බටන් එක ක්ලික් කරාම අපිට ඉක්මනටම උඩට යන්නට පුළුවන්. මෙතනදී ඔයගලන්ට පේනවා ඇති ස්ක්‍රීන්ෂොට් වලින් පෙන්වලා තියෙනවා මේ වගේ බටන් එකක් හෝ මේ වගේ ටෙක්ස්ට් එකක් පෙන්වන විදිහට බටන් එකක් ලබා ගන්නට පුළුවන්.